මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතිෙන ලෝගාට වලින් මතින් ඕනේ ලෝගාට. මේ වැටුප් වැඩිවීම අනිවාර්යම සිදුවිය යුතුයි. ජීවන වියදමේ ගැටලුවක් තියෙනවානේ. අපි කියන්නේ රජයේ සේවකයන්ටත් පුද්ගලික අංශයේ සේවකයන්ටත් වැටුප් වැඩි කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ. එක්කෝ මේ ජීවන වියදම හස උසට අරගෙන ගියපු ජීවන වියදම අඩු කරන්න අවශ්‍ය ආර්ථික කළමනාකරණය වර්තමාන ආණ්ඩුව කරන්න ඕනේ. දැන් බලන්න කාටද මේ දැන් කවුද මේ ප්‍රශ්නේ විසඳන්නේ? ආණ්ඩුවේ ඉන්න සුරේෂ් වඩිවේල් කියන්නේ පාර්ලිමේන්තුවේ ගිනි තියාගන්න ගිය මනුස්සයා. පාර්ලිමේන්තුවට පෙට්‍රල් ගෙනල්ලා ගිනි තියාගන්න ගියේ වතු සේවකයන්ගේ පඩි වැඩි නොකරාන රඟපෑම. ඒ රඟපෑමේ ජවනිකාව ඉවර වුණේ අගමැතිතුමාගේ පොරොන්දුව ගත්ත වැඩි කරනවා කියලා. හැබැයි අද ආණ්ඩුවේ ඉන්න දිගම්බරම්, මනෝ ගණේෂන්, ඊළඟට රාධා කිෂන් කියනවා රුපියල් 20.44 ප්‍රමාණයකට වැඩි වෙලා තියෙන්නේ කියලා. මේ ආණ්ඩුවේ ඇතුලේ අර්බුදයක් නෙමේ තියෙන්නේ. මේ ආණ්ඩුවේ ඇතුලේ අර්බුදය. ඇමතිවරු දින දෙන්න ඕනේ නැහැ නේ. ඇමතිවරුනේ තීන්දුව తీරන ගන්නේ. ඇයි බැරි දිගම්බර මැමතුමාට තීන්දුව ගන්න? එහෙනම් එළියට බහින්න ඕනේ. මේ මොහොතේම එළියට බහින්න ඕනේ. මේ දිනවකවානු දීලා හරියන්නේ නැහැ. මොකද දිනවකවානු දීලා දැන් සුරේෂ් වඩිවේල් ඇමතිතුමා මට මතක විදිහට ගිය අවුරුද්දේ ඉස්සෙල්ලා අවුරුද්ද තමයි ගිනි තියාගන්න ගියේ. කොහො එතකොට ඉල්ලීම ලැබුණද? ලැබුණේ නැහැ. මේ බොරුවට ජනතාවට පෙන්න තමන්ගේ ජනතාව ළඟට යන්න බැරි වුණාම මේ නාට්‍ය සම්දර්ශන රඟපාලා හරියන්නේ නැහැ. ඇත්ත කතා කරන්න ඕනේ. මේ ආණ්ඩුවට වැඩ කරන්න බෑ. වතුකරේ නියෝජනය කරන ජනතාවේ වතුකරේ ඇමතිවරු වතුකරේ ජනතාව ආරක්ෂා කරන්නේත් නැහැ. අපේ වගේ කෘෂිකාර්මික දිස්ත්‍රික්ක නියෝජනය කරන ඇමතිවරු කෘෂිකර්මාන්තයේ ඉන්න ගොවි ආරක්ෂා කරන්නේත් නැහැ. එහෙනම් මීට වඩා වැඩි දෙයක් දෙන්න මේ රැවට වීමේ ප්‍රතිඵල. මේ හැම දෙයක්ම කරන්නේ ජනතාව රවට්ටන්න. එහෙනම් එක පැත්තකින් අපි ලැජ්ජ වෙනවා ඇමතිවරු මේ විදිහට හැසිරීම ගැන. තමන්ගේ විෂයපතය සම්බන්ධ තමන්ගේ කැබිනට් එකේ තීන්දුවක් ගන්න බැරි ඇමතිවරු හෙලියට ඇවිල්ලා අවලාද කීකේ ඉන්නවා. ඉතින් අයින් වෙන්නකෝ. ඔකට දිනවකවනු ඕනේ නැහැනේ. හෙට වෙදි අයින් වෙනකෝ. අපි ඔය දේ මේ ආණ්ඩුවට කරන්න බැරි හින්දා තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අරතේ ඒ දේ ඉටු කරන්න සැලසුම් කරේ. හැබැයි එතකොට ඒක ලබා දෙන්න ඉටු කරන්න සාකච්ඡා කරලා සාධනීය තැනට ගෙනාපු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වට්ටලා දිගම්බර මැමතුමාලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවක් හැදුවා. එතකොට වරද කාගේද? වතුකම්කරුව කාටද සාප කරන්න ඕනේ? ඕක දුන්න රුපියල් 20ක් වැඩි කරා කියලා සතුටු වෙන අයයි ඒ වැඩි කිරීම සාධාරණ නෑ කියලා අද අඳෝනාව කියන ඔය ආණ්ඩුවේ ඉන්න සියලු දෙනාම ඒ වගකීම බාර ගන්න ඕනේ. මේ ප්‍රශ්නය මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිවරයා හැටියට විසඳන්න අවසාන අදියරට ගෙනල්ලා තිබ්බ ප්‍රශ්නය. ප්‍රොෆෙසර් ඒ සම්බන්ධයෙන් අපි දැනුවත් වෙලා නැහැ. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශේෂත්වය තමයි එතුමා කිසිම ජාතික උත්සවයක් දේශපාලනීකරණය කරේ නැහැ. එතුමා කොයිතරම් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඇතුළු කණ්ඩායම කොයිතරම් බොරු කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපවාද ගෙනාවත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට දිරුම් දෙන අවස්ථාවේ ජනාධිපති කාර්යාලයට ගිහිල්ලා එතුමාට සුබ පතන්න අමතක කරේ නැහැ. එතුමා ඉතාම මහින්ද රාජපක්ෂ ඉතාම මනුෂ්‍යවාදී නායකයෙක්. හොඳ යහපත් ගතිගුණ තියෙන නායකයෙක්. ඒ හින්දා එතුමාට ආරාධනා කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම එතුමා සහභාගී වෙයි. ඒ වගේම තමයි දැන් නිදහස් කියන වචනේ ඔබතුමිය සහ අපි පිළිගත්තට ආණ්ඩුව පිළිගන්නේ නැහැ නේද? වජිර අබේවර්ධන මැතිතුමා පිළිගන්නේ නැහැ. එතුමාට නිදහස් දිනේ ජාතික දිනයක් කියලා. ඉතින් මේ ආණ්ඩුවේ මම ඉතාම කනගාටුවෙන් ඔබට කියනවා මේ ආණ්ඩුව අද මෙහෙවන්නේ LTT සංවිධානය. LTT ඩාස්පෝරාව තමයි මේ ආණ්ඩුව මෙහෙවන්නේ. දැන් රජයේ ආයතනවල ඉහළ තනතුරුපත් කිරීමත් LTT සංවිධානයේ අතට ගිහිල්ලා තියෙනවා. මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ත්‍රස්තවාදීන් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව බිහිවෙච්ච රජයක් මෙහෙවන පළවෙනි රට සහ අපි විශ්වාස කරනවා මේ තත්ත්වය ඉදිරියේදී සිදු වෙන්නේ නැති වෙයි මැතිවරණයක් තිබ්බා. සියලු දේශපාලන පක්ෂ එක මතයකට ඇවිල්ලා කටයුතු කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබ කවදාවත් අපෙන් බලාපොරොත්තු වෙන්න එපා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂය කරන මේ විනාශය වෙනුවෙන් අපි ඔවුන් එක්ක එකතු වෙයි කියලා. අපි දිගටම සටන් කරේ රටට සිදුවන විනාශයෙන් රට බේරා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් වෙනස් කරන්න. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් බලපෑම් කරේ ඒකයි. එහින්ද අද වෙනකොට එක්සත් ජාතික පක්ෂය අසාර්ථක පාලනයක් බවට පත් වෙලා තියෙනවා විතරක් නෙවෙයි, ඒ අසාර්ථක පාලනය වහගන්න ඔවුන් ජාතික ආණ්ඩුවකටත් යන්න තවත් උත්සාහ කරනවා. දැන් තව වෙනතුරු කැබිනට් නොවන සහ නියෝජ්‍ය අමතුරු 10 දෙනෙක් පත් කරන්න පුළුවන්. පත් කරගන්න බෑනේ. ඒක පත් කරගන්න බෑ අරුබුදේ හින්දා. ඒක වෙනුවට උන් හදනවා ජනාධිපතිතුමා ළඟ දණින් වැටිලා
ඩග්ලස් දේවානන්ද හිටපු ඇමතුමා ළඟ දණින් වැටිලා ඔවුන් දැන් උත්සාහ කරනවා තව සැරයක් ජාතික ආණ්ඩුවක් හදන්න. ඒ හින්දා මේ වගේ ආණ්ඩුත් එක්ක එක ගමනක් යන්න කිසිසේත්ම අපි සූදානම් නැහැ. කවුරු හරි එක බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු අපි මේ විනාශකාරී ආණ්ඩුව එක්ක ඉටු කරන්න සූදානමකුත් නැහැ. හැබැයි අපි එක කාරණාවක් සම්බන්ධයෙන් සහයෝගය දෙන්න සූදානම්. මේ මැතිවරණය ලබා ගන්න. ඒ පනත සංශෝධනය කරලා මැතිවරණය ලබා ගන්න අපි රජයට සහයෝගය දෙන්න සූදානම්. එක්සත් ජාතික පක්ෂය දූෂිතයි ගෙන යන වැඩපිළිවෙල නිවැරදි නැහැ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට ජනාධිපතිතුමා එතනින් ඉවත් වුණාට පස්සේ තව වෙන කණ්ඩායම් වලට එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්න සදාචාරාත්මකව බෑනේ. එහෙම එකතු වෙන්න කවුරු හරි කතා කරනවා නම් එයාලා එක්සත් ජාතික පාක්ෂිකයෝ වෙන්න ඕනේ. ඒකින්ද 2015 ඉඳලා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයේ අරගෙන කටයුතු කරපු උදවියක් වෙන්න ඕනේ. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා මේ රටේ අනාගතය වෙනුවෙන් බලාපොරොත්තු වෙන කණ්ඩායම් කිසියෙකුට එක්සත් ජාතික පක්ෂයත් එක්ක ජාතික ආණ්ඩුවකට යන්න බෑ. හැබැයි එක්සත් ජාතික පක්ෂයට ජාතික ආණ්ඩුවකට යෑමේ අවශ්‍යතාවයක් තියෙනවා. එයාලගේ ඇතුලේ තියෙන කචල් ටික බේරගන්න. ප්‍රොෆෙසර්